කවද මුල්ම තරගයට සහභාගි වෙන්නේ ඕගොල්ලෝගේ පැත්තෙන් හෝ ඕගොල්ලෝ පැත්ත ඔයා හැමදාම ආරෝම එක දන්නේ ඈ මතකද මේකේ තියෙන්නේ මේවා තෝරන්න තෝරන්න එක්කෙනෙක් පැහැදිලි කරනවා එක අයිටම් එකක් ගැන ඒකේ ගොඩක් මේ පැත්තේ කරලා හම් වුණා මෙයා කියන්න ඕනේ මොකක් ගැනද මෙයා මේ මොකද්ද මෙයාට මොන වහගෙන තියෙන්නේ මේ වහගන්න ඕනේ හයි ඒක වැඩේ අරතරේ ඉගෙන ගමු කවුද එන්නේ මේ පැත්තේ ඉක්මන් කරන්න තව දෙන්න මම ඉන්න මුලින් අන්න නායකත්වය තරුණ නායකත්වය අන්න කොල්ලෝ අන්න කොල්ලෝ අන්න 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 වෙන්න කොල්ලුලු හරි අපේ පැත්තේ ඔය සිට සිට දැන් මම මේක දාගන්න ඕනේ නේද? අනිවාර්යෙන් දාලා වා වංක වෙන්න ඕනේ පේන්න පේනවා නම් කියන්න. අප්පෝ ඒකද අපි. මෙයාට නම් හොඳටම කියයි මෙයා. ආ. දැන් මමද තෝරන්න ඕනේ මමද කියන්න ඕනේ. දෙන්නම වාඩි වෙන්න කොහෙද මේ හිටගෙන මේ නටන්නේ? ආ. වංකෝ වාඩි. හන්නේ පේන්නේ නැහැ නේ? පේන්නේ නැන්නේ. මම අරන් එන්න. පේන්නේ නැහැ. පේන්නේ නැහැ. පේන්නේ නැහැ. කලබල කරලා මෙගලංග මගේ කියන්නේ මේ ඔයාට මේක තමයි පැහැදිලි කර බලන්න එපා පේන ගතියක් එනවා මට ඔයාට තියෙන ඉන්න මම මේක තියලා කරන්න එතකොට ඔන්න කකුල් දෙක චුප්පක් කරන්න හරි දැන් මේකෙන් ඔයා තෝරන්න උදව් කරන්න බැහැ දෙන්නට මේ ඔය දෙන්නට මූණෙන් මූණ බලාගෙන මේක පැහැදිලි කරන්න බැහැ ඔගලන්ට ඕන තරම් කඩා කපල් කරන්න අවශ්‍ය දේවල් කරගන්න පුළුවන් ඩිස්ටර්බ් කරන්න මේගොල්ලන්ගේ අවධානය වෙන පැත්ත කරගන්න කියන්න 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 සාමාන්‍යයෙන් ඔව් පොඩි එකක් හරි ජිප් එකක් සප්පර 15යි දොරවල් තියනවද කියන්න දොරවල් තියනවද කියන්න මේකේ දොරවල් සප්පර 15යි දොරවල් පේන්නේ දොරවල් ග්ලාස් වගේ තියනවා ග්ලාස් අහුවෙනවද සප්පර 10යි රෝද හතර දෙනවා මට තේරෙන්නේ නැහැ සප්පර 10යි කාර් එකක් හෝ ජිප් එකක් ඉස්සර මොනවද බැහැ මෙන්න මේ කියනවා අන්සලා මෙන්න කිව්වා හරිද එහෙම කියන්න එපා. අපේ ජීප් එකක් කියලා කිව්වනේ ඉතින් අනිත් ඔක්කොම කාරණේ බන් තියෙන්නේ මේ දෙක විතරයි. හයි ගන්න ගන්න දැන් ඉක්මන වෙලා යනවා. බලන්න රෝදයක් කරකවල මෙහෙම. ජැක් කියනත් ඉන්නේ නැහැ කිව්වට හුන්නේ. හැබැයි ඒක අවංක වෙන්න ඕනේ මේ පැත්තෙන් ඒකට පොඩි සපෝට් එකක් ලැබුණා. නෑ හුන්නේ. මම මොකද මේ දෙපැත්තට සාධාරණ මිනිස්සු. ඒක ගැන මිනිස්සු මණ්ඩලේ තීරණයක් ගන්න. මොකද කිව්වා කිව්වා. මේ රෝද කරකවන්නේ අපි දැක්ක ඉස්සරහා බලා හිටියට එහා පැත්තෙන් කිව්වා ඉස්සරහා මෙහෙමද බැලුවේ ඌට ඇහෙයිද
කරට මුකුත් දාලා නැහනේ ඇහැටනේ දාලා තියෙන්නේ කියන එක ඇහෙනවා ඔන හර්ෂර් මෙන්න මෙතන තොරණ ඕකේ පටන් ගන්න කාර් ටිකක් තියෙන පටන් ගන්න ඔයගොල්ලෝ ඩිස්ටර්බ් කරන්න පුළුවන් හොඳ යන තරගයක් තුන් දෙන්නෙක් ඉන්නේ ඒ ලෝචා කියන්නේ ඔයාලා කතා කරන්න බෑ මේ මුලින්ම මේ කකුල් හතරක් තියෙනවා හරි නැට්ටක් තියෙනවා නැට්ට නිකක් අර නිකක් වක්‍ර වෙන්නේ අර නිකක් උඩින් ඇවිල්ලා නැමිලා ඔව් නැමිලා හරි එතකොට ඔතන කොළ පාටක් ඉස්සරහා තියෙනවා කකුල් වල ඔමි ඩවුන් නැට්ට තියෙන පැත්ත කකුල හොඩයක් තියෙනවා නැට්ට තියෙන පැත්ත කකුල හරි අන්තේ පිටිපස්සෙන් ඇල්ලුවම පොඩි මේ චූටර් ගැටිත්තක් වගේ තියෙනවා මේ මේ නැට්ට නැවිලා තියෙන්නේ ඔව් අර නිකන් මොකද හොර නෑවද මොකද පිටිපස්සටද ඔව් ඒ කියන්නේ පල්ලෙහාට පල්ලෙහාට ඇවිල්ලා උඩට ඇවිල්ලා පල්ලෙහාට ඇවිල්ලා අන්න හරි උඩට ඇවිල්ලා මේ කකුල් කකුල් වල පිටිපස්සේ කකුලේ පොඩි පල්ලෙහාට එනකොට පිටිපස්සේ පොඩි ගැටිත්තක් තියෙන පොඩි ගැටිත්තක් තියෙනවා තප්පර 15යි තව ඊට පස්සේ මේ බඳ කොටස බඳ කොටස බඳ කොටස බඳ ඒ කියන්නේ බඳ කොටස බඳ 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 බෙල්ල 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 මොනවාගේද ඔළුව 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 මේ 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 කන් දෙක වෙලාව දිගනේ දිගනේ පොඩි රවුමක් තප්පර 10යි තප්පර 10යි තප්පර 10යි කැල්ලක් ගිහිල්ලා වගේ තප්පර 10යි හරිද දැන් හරිද 9යි වෙලාව කට ඔක්කොම නේ එකට වගේ තියෙන්නේ ආ කට ඇතුළට අත දාන්න වෙලාව ඉවරයි දැන් කට ඇතුළට අත දාන්න කියන්නේ එතන නිකන් වෙලාව ඉවරයි වෙලාව ඉවරයි කැමති එක ගන්න අන්තිම එක්කෙනාව ගන්න අන්තිම එක්කෙනා ගන්න හරි ඉවරයි හරිනේ එනස්ත ගරි ప్రశ్నార్థీ අපි එයා මේ මොලේ මං ගන්නවා. අවශ්‍ය කියන්න එපා. ඒක වාට පාඩුයි. එයා ගිනන් ඒක දෙන්න මොකද ඔයාට තව ටිකක් වැඩි වෙන්නේ. අපි ඒක ඒකත් ගත්තා. ඒවා ඒවා ඔයාට හොඳට ඒවා පේනවා. ඒ වගේ දේවල්. හරි. ඒකත් අපේ තව. හරි කවුද ඉස්සලම ගිනන් කරපැත්ත? හරි මල්ලි. චචිර තරමට ඕනේ. බෝල ගහන්න ඉන්නේ. දැන් මෙයා අරගෙන ආවා. දිම බෝල ගහලි වුණාට පස්සේ. ඔව් ඉස්සලම ඕගොල්ලෝ. හා අපේ හරිද? ඔව්. නේද දෙකයි තකෝද ඒගොල්ලන්ට මිස්ුනේ කායි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි පුලායි දොළහයි දහතුනයි දහතරයි පහළවයි දාසයයි දාහතයි දහටක් එකන්නෑම ජාගහනය කර දහනමයක් කෝ ගන්න ඕනිද හරියෝගේ පටගම්
හොර වැඩ හොර වැඩ රටින් දැන් ආපු ගමන් හොර වැඩ මේ අපරාධ තව එකක් රැදි කරගත්ත වට්ටල අර ඔක්කොම හොඳයි මෙහෙම කරපු එක තමයි අවුල මේ බෝල දාන්න වෙන එක කියන්නේ අගන්න තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි එකොළහයි දොළහයි දාහතුනයි දාහතරයි පහළවයි දාසයයි දහට ඔගල දහට ස්ටාවස් කියන්නේ මොහතින් මොහත ඔබේ හොබෝ වෙනස්ම තැන්වලට අරංගෙන ප්‍රෝග්‍රම් එකක් ලොගල දන්න එක මංකිවද පොටක් විමසිලිමත්තු බලාගෙන ඉන්න බොහොම සුවිශේෂී දෙයක් මේ වැඩසටහන තුළ සිද්ධ වෙනවා කියලා මම දන්නවා. කලාකරුවන් රසිකයන් පිනවනාසේම අපේ කලාවට සුවිශේෂී සේවාවන් කරපු ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කලාකරුවන් අපි අතර සිටිනවා. විශේෂයෙන්ම සියත නාලිකාව කලාකරුවන්ට සහ එවැනි කලාකාරයන්ට හැමදාමත් ප්‍රධාන තැනක් දෙන නාලිකාවක්. ඒ නිසා හැමෝම ආවට පස්සේ කියනවා හරිම සතුටුයි සියතට එන ලැබීමත්. මොකද කලාකරුවන්ට දෙන මේ අතහිත ගැන ඔවුන් බොහොම ප්‍රශංසනීයව කතා කරනවා. ඉතින් සියත නාලිකාව ගැන කතා කරද්දිත් ඒ ආදරණීය කලාශිල්පිනිය ජ්‍යෙෂ්ඨ කලාශිල්පිනිය සම්මානනීය කලාශිල්පිනිය ගැන කතා නොකරම බෑ. ඇයි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ගරු සභාපතිනිය සංගීත විරත්න මහත්මියගේ අද ආදරණීය උපන්දිනයට මම හිතනවා මුළු ප්‍රේක්ෂකාගාරයේම මුළු ලෝකයේම ඉන්න ශ්‍රී ලාංකීය සිනමාවට ආදරය කරන ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්න අයට සුබ පතන්නට මම හිතනවා අපේ යුතුයකම මේ අවස්ථාවක් කරගන්නවා. ආදරණීය නිෂ්පාදකතුමියට ආරාධනා කරනවා ඇයි මේ සූදානම් කරේ. ඉතාමත්ම ලස්සනට මේ වැඩසටහන සංවිධානය කරනවා ප්‍රියාල් සමග එකතු වෙලා වැඩසටහන් කළමනාකරු හන්සලි ඔබට ආරාධනා කරනවා. මංගිතනේ වචනේ පරිසමාප්තියෙම කලාව පෝෂණය කරපු රසිකයන් කිනෝපු ආදරණීය ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනියක් අය අද සියත නාලිකාවේ අපිට මඟ පෙන්වන්නියක් වෙලා ඒ වගේම බොහොම සුහද නිහතමානී කලාකාරණියක් අපිට බොහොම ආදරෙන් මේ වැඩසටහන් මෙහෙවන්න ලබා දෙන ශක්තිය ධෛර්යයට විස්තුතිය කියනට මේ අවස්ථාවක් කරගන්නවා. හන්සලිට කවන්න මොකද හන්සලි තමයි මේ වැඩසටහන වයස අඩු පිළිවෙලට පටන් ගත්තේ. කොහොමුණත් පසුගිය දවසක අපි සියත අපේ පවුලේ සතුටු දවසත් සැමරුවා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී. ඉතින් ඒ රැති සූතිවන්ත වෙන්න ඕනේ අපේ සේවක මණ්ඩලය වෙනුවෙන් ගරු සභාපතිනිය සහ සභාපතිතුමා අපි වෙනුවෙන් එය සූදානම් කළා තිබ්බා. අපි වසරක් පුරාවටම හන්සලී සේවය කළා. එදා දවසේ මුණ ගැහිලා බොහොම කාවේ ප්‍රීති වෙලා සියත අපේ ස්ටාෆ් එකම එකතු වෙලා ආයක සමරුවයි ස්තුති සංගීත මැතිනේනි අපිට මේ ලබා දෙන අවස්ථාව සහ ඒ වගේමයි අපේ ස්ටාෆ් එක ගොඩක් විනෝද වුණා ඊයේ පෙරේද අබිරාමාද හෝටලයේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතින් කලා අපි ෆොටෝ එකකුත් ගන්න ඔය අතරේ මල් මේ මයික් එක පොඩක් දෙන්න. මොකද මෙතනට මාපු වෙලාවේ කතානු කර බෑ. විශේෂයෙන්ම මම දන්නවා නාලිකාවන් ගත්තාම බොහෝ වෙලාවට සේවය පමණයි. නමුත් මට හිතෙනවා සියත නාලිකාව අපිට එහෙම නෙවෙයි. බොහෝ වෙලාවට අපේ මානසික සුවේ උදෙසා නෑනේ අපි ඔක්කොම හොඳ. මොකද හිතෙන්නේ මේ ගෙවි යන වසර ගැන සහ සියත නාලිකාවේ අපි පිළිබඳව? ඇත්තටම අදුදේ ඉඳන් මට විශේෂයෙන්ම මක් තැන සියත කියන්නේ මගේ දෙවිනි පවුල. ඉතින් හදවතට හරියට දැනෙන අවස්ථාවන් තියෙනවා. ඒ විශේෂයෙන්ම එකට එකතු වෙලා දැන් මම දන්නවා මට සර්ප්‍රයිස් කරන්න තමයි එන්න කියන්නේ කියලා. ඒත් මොන හරි පුංචි දෙයක් හරි කරනවා ඒක ඇත්තටම සර්ප්‍රයිස් එකක් වෙන්න. ඉතින් අද එනකොට පළවෙනි කේක් එක මේ මේසයක් විතර ලොකුයි. ඉතින් ඒක සර්ප්‍රයිස් එකක්. ඉතින් ඒ වගේ පුංචි පුංචි දේ හන්සලි කෝල් කරලා මේ 10:45 11 අතර එන්න පුළුවන්ද? මොකද ඒ මොනවටද මං එන්නේ?
නෑ මේ එන්න පුළුවන් හන්සලේ කිව්වා මම දන්නවා ඉතින් ඒක ඇයි මට එන්න කියලා ඔව් හන්සලේ කිව්ව දෙයක් තමයි පහෝගිය කාල සීමාවල උතුමේගේ බර්ත්ඩේ එක තිබුණේ හැලු සිකුරාල් දවසේ ඒ නිසා මෙවර ස්ටාර් වෝස් දවසේ එදිච්ච නිසා යාගේ සිහිනයක් කළා තිබ්බලු මේ අවස්ථාවට ඔබට ආරාධනා කරන්න ඉතින් සූතිවන්ත වෙනවා අපි වෙනුවෙන් ඒ ආදරය මම හිතන්නේ අපි කාටවත් කියලා නෙවෙයි ඒ ලැබෙන ආදරය විශේෂයෙන්ම වැඩ කරන අපි හැම දිනාගෙන් ඒ ලැබෙන ආදරය හරියට හදවතට දැනෙනවා මොකෝ ඒක ආදරයක් මිල මුදලකට ගන්න බැහැ නේ සතුට මුදලකට ගන්න බැහැ ඒ සතුටක් මුදලකට ගන්න බැහැ ඉතින් ඒක ලැබෙනකොට අනිත් හැම දෙයකටම වඩා මට විශේෂයි ඒක තමයි මම හිතන්නේ අපි සියත්තේ විශේෂත්වයත් ඒකයි හරි මාදරෙන් අපි වැඩ කරන හැම දෙනාම අපි හැම දෙනාම වැඩ කරන්නේ එහෙමයි විශාල කාර්යයක් කරනවා මේ කැමරාව ඉඳන් මේ පිටිපස්ස වැඩ කරන හැම දෙනාම ඉතින් ඒ හැම දෙනාම හරිම ආදරෙන් තමයි අපි සැලකන්නේ ඉතින් ඒ ආදරය නැවත ලැබෙනකොට හිතට සන්තෝෂයි දැන් ඔබ කලාවත් එක්ක කලාව පෝෂණය කරා රසිකයන් පිනෙව ඔබට ඉස්සර හිටියේ ඔබේ ආදරණීය රසික රසිකාවියන් දැන් ඔබ මාධ්‍ය කරහා වගකීමෙන් මාධ්‍ය හසුරනවා දැන් ඔබට ඉන්නේ ප්‍රේක්ෂක ජනතාව 2020 දී කොයි වගේ බලාපොරොත්තු තියෙන්නේ සියත හරහා මේ ගමන යන්නට අලුත් විදිහට සියත පටන් ගත්ත දවස් ඉඳන්ම අපි අපේ මූලික අරමුණේ හරිද හොඳද අපිට කොච්චර අවශ්‍ය ප්‍රශ්නාවක් කොච්චර අපහසුතාවයක් තිබ්බත් හරිද හොඳද ඒක තමයි අපි ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනේ ඉතින් ඒකේ වගකීම එතනට යන්නේ නැති හැම අවස්ථාවකදම මම මේක ළඟ පිටිපස්සේ ඉන්නවා නෑ අපි මහන්සි වෙන්න ඕනේ වැඩ කරන්න ඕනේ සමහරලාට අපිට දුක හිතෙන අවස්ථාවන් ඕන තරම් අපි මුණ දෙනවා අපි කරන මහන්සියට සමහර ආයතනවල සමහර දේවල් වල ප්‍රතිඵල අපිට එලෙසෙම ලැබෙන්නේ නැති කොට නමුත් ඒකෙන් හිත අධෛර්ය කරගන්න හොඳ නැහැ අපි දන්නවා හිතට එකඟව අපි මහන්සි වෙන හරි දේ හොඳ දේ ප්‍රේක්ෂකයන්ට දෙන්න හා අපිට කරන්න ඒක නිසා හැමෝම මෙතන වැඩ කරන හැමෝම හරි සන්තෝෂෙන් වැඩ කරන්නේ ඒකල හැමෝම දන්නවා අපිට වෙන අරමුණු නැහැ ප්‍රේක්ෂකයන්ට හා මාධ්‍ය ආයතනයක් හැටියට හරි දේ හොඳ දේ කරන්න තමයි අපි හැමෝම කැප වෙලා ඉන්නේ. ඉතින් එතකොට මම හිතන්නේ මේ ඒ දේ කරන්න මේ ආයතනේ වැඩ කරන හැමදෙනාටම පුරුණ නිදහසක් තියෙනවා. අපි කියන්නේ මේකලන්ට කවදාවත් ඔකලා මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා. අපි කියලා තියෙන ගයිඩ්ලයින්ස් තියෙනවා. ඒකලන්ට නිදහස තියෙනවා. ඒ අනුව වැඩ කරන්න. ඉතින් මම හිතන්නේ ඒක අපි දිගින් දිගටම ඉදිරියට අරන් යනවා. ඒක තමයි වැදගත් දේ. මාධ්‍යයක් කියන්නේ මාධ්‍යයක තියෙන වගකීම හොඳ ආකාරම දන්න කෙනෙක් මම. ඉතින් ඒ නිසා ඒ වගකීම පොඩ්ඩක්වත් අඩු නොකර එලෙසම රැකගෙන තමයි 20 20ට අපි ඉදිරියට යන්නේ. ස්තුතිවන්ත වෙනවා. මොකද අපි ඒ ගැන හොඳටම දැක්ක පහුගිය තිබිච්ච අපේ ප්‍රිය සංවාදයේදී අය සහ ඇගේ සමියා මේ උත්සවය අවසන් වන තුරුම මම දැන් සියලු දෙනා සේවක සේවිකාවන් මේ හෝටලෙන් පිටත් වෙනතුරුත් ඔවුන් රැඳී සිටියා. තමන්නේ වගකීමක් මේ සියලු දෙනා එතන යනකම් ඉන්න එක කියලා මට හිතුණා. ඒ වෙලාවේ මමත් හිටිය නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ වාගේ කළ යුතු දේවල් ඔබට තව තවත් නිරෝගී බව දීර්ඝාෂ ලැබේවා. 2020 දී තව තවත් හරි දේ නිවැරදි දේ මාධ්‍යයක් විදිහට වගකීමෙන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමීට. බොහොම ස්තුතියි හැම දිනාටම. අර ඉතින් බොහොම ඇය කලාකාරණියක් නිසා කලාකාරණියන් එක්කම ඔන්න සතුට සමරන්න අවස්ථාව ලැබුණා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අපිට ඊටිපු අනිවාර්යෙන් අපි කරනවා මේ ටික. ඉතින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි නැවතත් අපි සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඒක නිසා ඕගලන්ට ස්තුතිවන්ත වෙන අවස්ථාවට සහභාගී වුණා. අපි විශ්වාස කරනවා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් මේ මොහොතේ ඇට ආශිර්වාද කරා. විශේෂයෙන්ම කලාවේ නියම විදිහටම රසිකයන් පිනවපු ජ්‍යෙෂ්ඨ කලාකාරණියක් ඒ නිසා අපිට බය නැතුව අපේ ආදරණීය සභාපතිනිය කියලා සියත නාලිකාවේ බය නැතුව ආඩම්බරෙන් කියන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.